හොඳයි පුතේ දුරුදරුවනි දැන් ඔගොල්ලන්ගේ විභාගයේ පුතා ඉතාම ආසන්නයි මේ වෙද්දී මොන වගේ ප්‍රශ්න තිබ්බත් මොන වගේ රටේ ලෝකේ ප්‍රශ්න තිබ්බත් අපි විභාය කරන්න ඕනේ ප්‍රශ්න පත්‍ර පුතේ එහෙම වසංගත සහගතාවයි කියලා පුතේ ප්‍රශ්න පත්‍ර ලේසි වෙන්නේ නැහැ එතකොට අපි මේ දුෂ්කර කාලයේ පුතේ කිසියම් දෙයකින් අපි අපේ ජීවිතයේ වටිනාම කඩේම අනාගතය සඳහා වටිනාම කඩේම පුතා අමතක කළොත් එහෙම වසන්තය මේ ලෝකෙට ආපු කාලෙක ඕගොල්ලෝ ගාව පුතේ ඒ වසන්තයත් එක්ක ජීවත් වෙන්නේ වසන්තයට අවශ්‍ය කරන වටිනාකම් නැති වුණොත් එහෙම ඕගොල්ලන් දුක් වෙන්න වෙයි ඒ නිසා අපි සාහිත්‍ය කලාව ඇසුරෙහි පුතේ උපයගත්තු ඉගෙනගත්තු පුතේ ජීවිතයට එක් කරගත්තු පන්නරයක් තියෙනවා වානේ පන්නරේ ලබන්නේ ගින්නෙන් බව ලේ ගංගාවක ගිල්ලාවුවත් සත්‍යේ හඬ පරාජය කරන්න වසාදමන්න බැරි බව මිනිසා විනාශ කළ හැකිය එහෙත් පරාජය කළ නොහැකිය කියන කාරණා මේ දේවල් එක්ක කටුපොකුර සිපගනිමි හෙට මලක් වුණො පිනිස එනිසා පුතේ මෙන්න මේ වගේ සාහිත්‍යයෙන් අපේ ජීවිතයට එකතු කරගත්තු වටිනාකම් එක්ක ජීවිතය ජයග්‍රහණය කරන්න කාලය ඇවිල්ලා තියෙන්නේ බොහොම ආසන්න කාල සීමාවක් ඔයගොල්ලන් තියෙන්නේ අදත් අපි සාකච්ඡා කරන්නේ මේ අවසාන මොහොතේ පවා ඔයගලන්ට අවශ්‍ය කරන විභාගයට එන ප්‍රශ්නයක් ඒ කියන්නේ පූජාවලිය කියන සම්භාව්‍ය ගද්‍ය සාහිත්‍යයෙන් අපිට විභාගයට මේ පාර අහන්න පුළුවන් කියන හිතන ප්‍රශ්නයක් තමයි අද සාකච්ඡා කරන්නේ. ඒ තමයි පූජාවලිය කියන සාහිත්‍ය ග්‍රන්ථයේ පූජාවලිය කියන දහම් කතාවෙහි සාර්ථකත්වයේහිලා ඒ පූජාවලිය කතුවරයා භාවිත කරන රචනෝපක්‍රම හේතු වෙනවා කියන එක තමයි කතා කරන්නේ. එහෙම නැත්නම් මේ රචනා උපක්‍රම මොනවාද කියන එක පිළිබඳව අපි අද සාකච්ඡා කරනවා. එතකොට අපේ දරුවෝ දන්නවා පූජාවලිය කියන කෘතිය ඒක පුතේ සම්භාව්‍ය ගද්‍ය සාහිත්‍ය කෘතියක්. දඹදෙනි සාහිත්‍ය යුගය කියලා කියන්නේ ලංකාවේ ගද්‍ය සාහිත්‍යයේ ස්වර්ණමය යුගය කියන පුතේ වටිනාම කාල සීමාව සද්ධර්ම රත්නාවලි වගේ කෘතියක් ලියවෙන්නේ දඹදෙනි සාහිත්‍ය යුගයේ. එතකොට අපි අද කතා කරන පුතා පූජාවලිය කියන කෘතිය රචනා වෙන්නේ මෛරපාද පරිවේනාධිපති බුද්ධපුත්‍ර හිමියන් විසින් රචනා කරන ලද පුතා බුදුන් වහන්සේගේ අරහං කියන මේ බුදුගුණය මුල් කොටගත්තු විශිෂ්ට දහම් කෘතියක් ලෙස හඳුන්වන්න පුළුවන්. එතකොට පූජාවලිය කියන දහම් කතා කෘතියේ විශේෂත්වය තමයි පුතේ ආකල්පමය වශයෙන්, සාහිත්‍යමය වශයෙන්, ඓතිහාසික වශයෙන් හා බුද්ධ චරිතය සහ බුද්ධ ධර්මය මේ සියලු කාරණා ආවරණය වෙන. ඒ විතරක් නෙමෙයි පුතේ ගිහි පැවිදි මිනිසුන්ගේ ජීවිතවල තිබෙන සාධනීය හෙවත් සුබ ලකුණු අනිෂේධනීය හෙවත් අයහපත් ලක්ෂණ පුතා විවරණය කරමින් මේ මිනිසුන්ගේ ජීවිත රජවරු, සිටුවරු, මැතිවරු, ඇමතිවරු, ඊට පස්සේ වෛශ්‍යාවෝ, ගණිකාවෝ, ඒ වගේම කුලහීනයෝ, ඊට පස්සේ කුලවත් අය, දුප්පතුන්, පොහොසතුන් මේ සියලු චරිතවල සංකීර්ණත්වය පුතා පූජාවලිය පූජාවලී කතාවස්තුල නිරූපණය වෙනවා. ඒ විතරක් නෙමෙයි මිනිස්සෙකුට ජීවත් වීමේදී අවශ්‍ය කරන පුතේ මේ ලෞකික ජීවිතය සඳහා සහ ලෝකෝත්තර ජීවිතය කියන මේ උභය එහෙම නැත්නම් මේ ජීවිත දෙක ඇසුරට අවශ්‍ය කරන වටිනා කියන පුතා ඉතාම යථාර්ථවාදී ජීවිත පිළිවෙත් ඒත් එක්කම පුතේ ධර්මානුකූල ජීවිතයකට අවශ්‍ය කරන කරුණු ඉතාම සියුම් විදිහට සහ මේ සාහිත්‍යමය රසයෙන් ඒක සාහිත්‍ය රසයත් එක්ක මුසු කරලා ලබා දීම තමයි පූජාවලිය කතුවරයාගේ තිබෙන විශේෂත්වය. එතකොට මේ අප ශ්‍රී ලංකාවේ මේ ගද්‍ය සාහිත්‍යය කියන පුතේ ස්වර්ණමය මංජුසාවේ බහාලු විශිෂ්ට දහම් පුස්තකයක් විදිහට අපිට පූජාවලිය හඳුන්වන්න පුළුවන්. හොඳයි මේකේ මේ වගේ හැඳින්වීමකත් එක්ක පුතා ඊට පස්සේ අපිට එන්න පුළුවන් ඍජුව මුතේ මේ දහම් කතාවේ තිබෙන භාෂා ප්‍රයෝග මොනවද කියන එක කතා කරන්න. දහම් කතා කෘතියක් ගද්‍ය සාහිත්‍යයේ කෘතියක් වුණත් පුතේ ඒකෙත් දැන් ගද්‍ය සාහිත්‍යයක්. එතකොට සාහිත්‍යය කියන එකේ තියෙන අර්ථයම තමයි රස සහිත බව. එහෙනම් මේ ගද්‍ය සාහිත්‍යය කියන එකේ අර පද්‍යයක් වගේ ඇද පැද ගායනා කරලා සුගායනීය විදිහට ඉදිරිපත් නොකළද පුතා මේකෙත් කියවීමේදී ඒ කියන්නේ පාඨකයෙක් ඉන්නකොටත් ඒ වගේම අසාරස විඳීමේදී ඒ කියන්නේ ශ්‍රාවකයෙක් ඉන්නකොටත් කිසියම් විදිහක රිද්මානුකූල බවක් කිසියම් විදිහක රසයක් ඉස්මතු වෙන විදිහ ඒ වගේම එක පුතේ හේතු වෙන්නේ මොන්නේ මේ පාඨකයාගේ හේ ශ්‍රාවකයාගේ රසවින්දනයට හේතු වෙන භාෂාව ඒ වගේම පුතේ ස්මරණ ශක්තිය ඒ කියන්නේ ධාරණ ඒත් එක්කම ධාරණ ශක්තිය පුතා ඊට පස්සේ සුඛෝච්චාරණය පහසුවෙන් උච්චාරණය කරන්න පුළුවන් විදිහට සුඛාවබෝධය ඒ කියන්නේ පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් විදිහට මේකේ ඊටාම අපූර්ව
බස් වහරක් යොදාගෙන තියෙනවා මම කැමති පූජාවලිය කතා වස්තු දෙකෙන් අපිට කතා වස්තු දෙකක් තියෙනවා පුතේ එක කතා වස්තුවක් තමයි ජීවක වෛද්‍යවරයාගේ කතාව ජීවක වෛද්‍යවරයාගේ කතාව අපිට ජීවක වෛද්‍යවරයන් කතාවෙන් පුතේ මම ඉස්සල්ලාම ගන්න කැමති මේ කතාවේ තිබෙන ප්‍රධාන අපිට හම්බ වෙන පළවෙනිම පුතේ ඉස්සල්ලාම හම්බ වෙන පුතා මේ භාෂා ප්‍රයෝගයක් පිළිබඳව ඒ තමයි කතාන්තර ස්වරූපයත් එක්ක බැඳිච්ච කෙටිවැකි භාවිතය පුතේ කතාන්තරයක් අහන්න කතන්දරයක් රස විඳින්න කතන්දර ගොතන්න කතන්දරවල තිබෙන චරිත අතර තිබෙන පුතේ ආදරය ප්‍රේමය කෝ තරහව මේ මිනිස්සුන්ගේ පුතේ තියෙන මේ ගූඩ গুপ্ত හැඟීම් ආ මිනිස්සුන්ගේ තියෙන හොඳ නරක මේ සංකීර්ණත්වයේ තැවරලා තියෙන කතාන්තරත් එක්ක එතකොට මේ කතාන්තර අහන්න රස විඳින්න ගොතන්න පුතේ සිංහල සමාජයේ ප්‍රාකෘත සමාජවල ඉඳලම මිනිස්සුන්ට කුතුහලයක් ආසාවක් ඇති වුණා පුතා එතකොට පූජාවලිය කතුවරයා ජීව කතා වස්තුවේ මේ විදිහට ඉස්ලාම ඉදිරිපත් කරන්න පුතේ කතාන්තර ස්වරූපයෙන් මෙහෙම විශාලා මහනුවර අම්බපාලී නම් ගණිකාවක් ඇත ඕතමෝ දිව්‍ය සමාන වූ ශරීර වර්ණ ඇත්තාහ දහස් ගණන් පරිවාර ජනයන් ඇත්තාහ පුතේ එතකොට දැන් අපිට පැහැදිලි විශාලා මහනුවර තැන ඊට පස්සේ අම්බපාලී ගණිකාව ඊට පස්සේ පුතේ දිව්‍ය සමාන වූ ශරීර ස්වභාවයක් තිබෙනවා ඇයගේ මధుර වාසනය ඒ වගේම සුරූප දේහ විලාසය ඒ කාන්තාවක විදිහට පුතේ තිබෙන පූර්ව ලස්සන දේහ විලාස ආයේ ඉංගිබිංගි මේ හාවභාව ලීලාවන් ඊටාම සියුම් විදිහට පුතා මේකෙන් නිරූපණය කරනවා. එතකොට මේ ගණිකාව පිළිබඳව අම්බපාලිය පිළිබඳව පුතේ අපූර්ව පැහැදිලි චිත්‍රයක් පුතා පාඨක ශ්‍රාවක මනසෙහි ඇඳෙනවා. එතකොට මේ කතාන්තර ස්වරූපයෙන් පුතේ දහම් කතාවට සහභාගී වෙනවා පුතා. පැලක පිලක ඉන්න මිනිස්සු වගේම විශල් මාලිගාවක ඉන්න මිනිස්සු ඒ වගේම පුතා කෙතක ඊට පස්සේ හේනක වැඩ කරන මිනිස්සු ඒකම සමාජයේ ඉහළම තලවල ඉන්න පුතේ බුද්ධිමතුන් උගතුන් මේ සියලු හැමෝටම මේ හැම දිනාටම පුතා මේ දහම් කතාවේ සිද්දිදාමය අපූර්ව සිතුවම් පෙළක් එමෙතන් සිනමාපටයක පෙළක් වගේ ධාරණය කරගන්න මතක තියාගන්න මෙතන ඉමේජ් එකක් හදාගන්න මේ කතාන්තර ස්වරූපයේ පුතේ හේතු වෙනවා ඒ එකම ඕගොල්ලෝ පුතා විස්තර කරන්න ඕනේ මේ උදාහරණ දෙකක් මෙතනින් අපිට පැහැදිලි කරගන්න පුළුවන් කතාන්තර ස්වරූපයත් එක්ක බැඳිච්ච මේ කෙටි වැකි භාවිතය. එතකොට මේ දහම් කතාවට අවදානාර්ථයක් කැඳවන, දහම් කතාවට රිද්මයක් මුසු කරන කෙටි වැකි භාවිතය. හොඳයි පුතා. එහෙනම් ඒ ගුණාංගයේ පුතේ මේ ජීවක කතා වස්තුවේ අපිට දක්නා ලැබෙනවා. ඒත් එක්කම ඊට පස්සේ අපිට හම් වෙනවා පුතේ විශේෂයෙන්ම මේ ජීවක කතා වස්තුවේ අපි දැන් මේ සංකල්පීය වශයෙන් ගත්තත් පුතා ජීවක කියලා කියන්නේ මේ ගණිකාවකට ගණිකාවගේ කුසින් රජෙකුට දාව ඉපදුණු පුතා දරුවේ. එතකොට මේ මැණික කුණුමුල්ලේ තිබ්බත් පුතේ මැණිකේ අගේ අඩුවේ නැහැ. ඊට පස්සේ නෙළුම් පිපෙන්නේ මඩය කියන එක. තමන්ට පූර්ව ජන්මයෙන් තමන්ට ආපු තමන්ගේ පින් බලයක්, කුසල බලයක් සහ පුතේ චේතනා ශක්තියක්, වේදනාව විඳ ගැනීමේ ධෛර්යයක්, ඊට පස්සේ මේ අපහාවානේ පන්නරේ ලබන්නේ ගින්නෙන් වගේම මේ පීඩාව, හිංසනය, මිනිසුන්ගේ උසුළු විසුළු අපහාස මේ සියලු දේත් එක්ක නැගී සිටින්න අවශ්‍ය කරන දරුවෙකුට අවශ්‍ය කරන පුතේ ඉතාම අවශ්‍ය කරනම වටිනාකම් පුතා ජීවක චරිතයේ තියෙනවා. ඒ විතරක් නෙමේ පුතේ ගුරුගෝල සම්බන්ධයේදී තියෙන්න ඕන තමන්ගේ ගුරුවරයාට වඩා ගෝලයා කොච්චර දක්ෂ වුණත් පුතේ ගුරුවරයාව අභිභවායන් නැතුව ගුරුවරයාට හිමිවීතු ගරුත්වේ දීලා ඒ විදිහට අපේ සමකාලීන සමාජයේ මිනිස්සුන්ට අවශ්‍ය කරන පුතේ ඉතාම මහාර්ග වටිනා ගුණාංග රාශියක් පුතා මේ ජීවක චරිතයේ තියෙනවා එකක් තමයි ස්වාධීනව හිතනවා මට પરම්පරාවෙන් උරුම වෙන්න දෙයක් නැහැ මට නෑදෑයන්ගෙන් උරුම වෙන්න දෙයක් නැහැ ඒ නිසා මං ශිල්ප හදාරන්න ඕනේ පුතේ මෙන්න මේ ගුණාංගය ඔබට මේ මොහොතේ හරි ඇති කරගත්තොත් මේ පැය කිහිපය ඇතුළේ පුතා ඔයගලන්ට අඩුවෙන් චුට්ටක් නිදාගෙන තමන්ගේ විභාග ජයග්‍රහණේ ලබන්න පුළුවන් පුතා බලන්නේ හිතන විදිහ ඒ පොසිටිව් තින්කින් කියන්නේ මෙන්න මේවට තමන් පිළිබඳව තමන්ව තේරුම් අරන් තමන් වෙනස් වීම එහෙම ඇතුව පුතේ කොහෙවත් ආයතනයක ඉන්න මිනිස්සුන්ට මුදලක් ගෙවලා කවුරු හරි ඇවිල්ලා පුතේ අපිව වෙනස් කරන්න බෑ පුතේ අපිව වෙනස් කරන්න පුළුවන් අපිටම මේ වගේ චරිත වලින් අපි උපය ගන්න ඕනේ අන්න ඒ වගේ දේවල් ඒත් එක්කම පුතා අධාර්මික වෘත්තීන් තෝරගන්නේ මවුන් පියන් ගුරුන් වගේම හැමෝම ඒ වගේම පුතේ මේ ගරු කරන හැමෝගෙම ගෞරවයට ලක් වෙන වෛද්‍ය වෘත්තිය තෝරගන්න. ඒ නිසා පුතේ මේ හිංසනයෙන් තොර, පරපීඩා, පරහිංසනයෙන් තොර වෘත්තියක් තෝරගන්න පුතේ. මෙන්න මේ වගේ
විනයක්තියන ස්වං විවේචනයක් තියෙන ස්වං විනයක් තියෙන කිසියම් දෙයක් පරහිතකාමී චරිත සිසු පරම්පරාවක් තමයි අපිට ඕන වෙන්නේ. ඒ නිසා මේ කතාවෙන් පුතා භාෂා ලක්ෂණ වලට අමතරව මෙන්න මේ වගේ වටිනාකම් ශිෂ්‍ය ජීවිතයකට වෛද්‍යවරයෙකුගේ භූමිකාවකට බලන්න මේ වෙදකම වගේම හෙදකමත් මිනිසෙකු රෝගියෙකුට අවශ්‍යයි කියන එක. කාරුණික බව මානසිකව රෝගියාව අවුල් වියවුල් කරන්න නැතුව කායිකව සුවපත් කරන්න අවශ්‍ය කරන මානසික වටපිටාව ඉස්සලා හදන බව මේ සියලු දේ ජීවක චරිතයෙන් පුතා අපිට හෙළවෙනවා. ඒ නිසා මෙහෙම චරිත තමයි වර්තමානට අපිට අවශ්‍ය වෙන්නේ. ඒ නිසා කවුරු හරි කියනවා නම් මේ සම්භාව්‍ය කෘතිවල බණ කතාවල කෘති වෙන චරිත ඒවා පරණයි, ඒවා යල්පිනෝ දේවල්, මේවා මොනවා කරන්නද, මේවා ඉගෙනගෙන පන්සල් වල මොනවා කරන්නද කියන එක මිනිස්සු අහන ප්‍රශ්නයක්. පුතේ ඒක මේ මිනිස්සුන්ගේ ප්‍රශ්නයක් මිසක ඒගොල්ලන්ගේ දැනීමේ සීමාවට පුතේ මිනිස්සු කතා කරන්නේ. ඒ නිසා මිනිස්සෙක්ගෙන් නැති දෙයක් අපි ඉල්ලල වැඩක් නැහැ ඒගොල්ලන්ගේ. බලාපොරොත්තු වෙලා වැඩක් නැහැ. ඒ කියන්නේ මේ කෘතිවල තියෙන පුතා චින්තනය මේවත් එක්ක ගොඩ නැගෙන චරිත සංවර්ධනය මිනිසුන් පුතේ උපය ගන්න විනයක් අවශ්‍යයි. ඒකට පුතේ කලාකාමී හිතක් අවශ්‍යයි. ඉතින් ඔබට ඒ දේ පිළිහිදලා තියෙනවා. අවසාන මොහොතේ පවා පුතේ ජයග්‍රහණය අතාරින්න එපා. සරලම කාරණාවක් කියනවා නම් එහෙම අපි මෙච්චර අරගල කරලා පුතේ හරියට සරලම උදාහරණයක් දැන් අපි ඔය අලුත් අවුරුදු උත්සවයේ තරඟයක් විදිහට ග්‍රීස් ගහේ නගින ඔක්කොම වජන් නාලා කරවල් දීලා මඩ කියන්නේ කාලා පස් කාලා වැලි කාලා අන්තිමට ගිහිල්ලා කොඩිය ගන්න තැනදී මහන්සිය කියලා අතාරිනවා පුතේ. නෑ මේ මොහොතත් එහෙම හිතන්න. හොඳයි මේවා හොඳට අහන්න. පසුගිය වීඩියෝස් ටික හොඳට බලන්න පුතේ. ඔයගලන්ට අනිවාර්යෙන් විචාර ප්‍රශ්න හතර හොඳින් ගොඩදා ගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මේක නිකන් මේ හිතලුවක්වත් මේ මම කියන දෙයක් නිසාවත් නෙමෙයි. ඔබට පුතේ සාධාරණයක් වෙනවා. ඔබට වරදින්න විදිහක් නෑ. හොඳයි බලන්න පුතේ මේ උපමා භාවිතය පුතේ කිසියම් විදිහකින් අවස්ථාවක් සිද්ධියක් පුද්ගල මනෝභාවයක් පුතේ පුද්ගල මනෝභාවයක් කියන්නේ මිනිස්සුන්ගේ සිතිවිලි ඒක රසවත්ව සාහිත්‍යමය ගුණාංගවලින් අනූන විදිහට ප්‍රකාශ කරන්න පුතේ අවස්තෝචිත ඒ කියන්නේ අවස්ථාවට උචිත උපමා භාවිතය මේ ජීවක කතා වස්තුවේ තියෙනවා එහෙම නැත්නම් පූජාවලිය එනවා ඒක දැන කියනවා එතෙන් පටන් සාලවතී ගණිකාවද නුවර නැගූ දජයක්සේ හිටියා. පුතේ එතකොට ඔගොල්ලෝ ලියන්න ඕනේ මේ සාලවතී ගණිකාව නුවර නැගූ දජයක්සේ කියලා කියන එකෙන් නා ඒක පුතා එකෙන් දැන් ගණිකාව කියන එක පුතේ අපි සාම්ප්‍රදායික සමාජවල අපි යාව පුතේ බැහැර කරනවා. ගණිකාවක් වෛශ්‍යාවක් අපි අපහාස කරනවා නිඳා කරනවා. හැබැයි පුතේ ඒ කාලිනම් ආපු රාජකීය කාලිනම් ආපු පුතේ මිනිස්සු ඒගොල්ලන්ට තනතුරු දීලා වෙනම මාලිගා දීලා රජු සිටුවරු ඇමතිවරුන්ගෙන් පෝෂණය වෙච්ච භූමිකාවක් තමයි ගණිකාව කියලා කියන්නේ. ඒක මම මේ හොඳයි කියලා කියනවා නෙවෙයි. හැබැයි අපි කුහක විය යුතු නැහැ. ඒ ගණිකාවද වෛශ්‍යාවද වෛද්‍යවරියකද ගුරුවරියකද මවක් අම්මා එහෙම නැත්නම් ගැහැණියක් තරුණියක් වෙන්න පුළුවන්. ඒ නිසා අපිට මම ඔබට කලිනුත් කියලා තියෙනවා මේ මන්ත්‍රී දේවිය විතරක් නෙමේ මව ශ්‍රේෂ්ඨ මව කුවේණියද මවක් ජීවහත්ත අධිසාලාට. ඒ නිසා පුතේ අපි ඒ සාහිත්‍යමය කලාව හදාරන මිනිසු විදිහට අපි ඒ සියලු දේවල් දකින්න ඕනේ පුතේ සාම්ප්‍රදායික දෘෂ්ටියෙන් නෙවෙයි. එතකොට මේ වෛශ්‍යාවෝ ගණිකාවෝ බිහි වෙන්නේ පුතේ ගැහැණුන්ට උන්නාසා නෙවෙයි. මේ ලෝකේ පිරිමින්ට ඕන නිසා. එහෙනම් සිටුවරයාගේ ඇමතිවරයාගේ රජුගේ පටන් පුතේ පහළ පීඩිත පන්තියේ ගසක් කර නිදාගන්න මනුස්සයා දක්වා පිරිමි සමහරලාට ඒගොල්ලන්ගේ ආසාවල් ඉෂ්ට කරගන්න පුළුවන් මේ ගැහණියගෙන්. හැබැයි අපි අවසානයේදී පුතේ නිගරු කරන්නේ ගැහණියට විතරයි. මොකද්ද එතකොට මේ සමාජයේ තියෙන සාධාරණ එහෙම නැත්නම් අපි කොහොමද ගැහණිය දිහා බලන විදිය? ඒ කොහොම හරි නුවර නැගූ දජයක්සේ නුවර ඉසවපු කොඩියක් වගේ බැබලෙනවා. කොඩිය කියන පුතේ නිකන් ශ්‍රේෂ්ඨත්වයේ අභිමානයේ සමහර සංකේතයක්. ඒ වගේම නැගූ දජයක්සේ කිව්වහම ඒ ගැහණියට තියෙන පුතේ වටිනාකම රාජකීය මැති ඇමතිවරු ඇසුරෙහි පෝෂණය වෙන ගැහණියක්. එතකොට එයාගේ චරිතය පුතේ එතනින් නිරූපණය වෙනවා. තව උපමාවක් මම තෝරගන්නම්. මිනිස්ලව නම් පූර්වේහි ඖෂධයෙන්ම මවනාලද ඖෂධ ඝටිකාවක් වැන්න. එතකොට මේ දිසාපාමොක් ඇදුරුතුමා තමන්ගේ ගෝලයාට ඒ කියන්නේ පුතේ ජීවකට කියනවා ඔබ එහෙනම් ඔබ එයාගේ අර ශක්ති පරීක්ෂා කරද්දි දැනුම කොහොමද කියලා බලද්දි මේ ලෝකේ කිසිම තැනකින් හොයන් එන්න කියනවා පුළුවන් නම් ඖෂධයකට ගන්න බැරි බෙහෙතකට ගන්න බැරි ගසක පොත්තක් මුලක් පත්‍රයක් මේ විදිහට. එතකොට ඇවිල්ලා කියනවා එහෙම ආචාරතුමනි එහෙම මේ ලෝකේ කිසිම තැනකින්ම එහෙම මුලක් මලක් පොත්තක් අත්තක් මේ ගසකින් හොයාගන්න බැහැ ඖෂධයක ගන්න බැරි තරම. ඒක පුතේ එහෙම කියනට වඩා හරිම ලස්සනයි අලංකාරයි එහෙම තම භූෂණයක් ඇති වෙනවා සාහිත්‍යමය රසයක් ගොඩනගෙනවා සුඛාවබෝධය පිණිස වෙනවා අපූර්ව වාක්චිත්‍ර දැන වෙනවා. මෙන්න මෙහෙම කිව්වහම ඖෂධ ඝටිකාවක් ඒ කියන්නේ පුතේ ඖෂධ බහාලූ කලයක්
උඩා කලයක් වගේ කියලා කියනවා. තව එකක් මං ගන්නම්. රජගහනුවර 80 කලක් ධන ඇති සිටුවරයා පිළිබඳව කියද්දි ඔහුගේ පුතේ අර ශීර්ෂාබාධයේ ඔළුවේ කැක්කුම අර කියන්නේ කොහමද? ඉස්මුල් සැත්ලලා ලිහා හරනාසේ. මේ ඉහමොලේ පුතේ ආ සැත්කම් ආයුධයකින් ලිහා කියන්නේ කපල කපල දානවා වගේ වේදනාවක් ඇතුව. ඒ තුන වේදනාව පුතේ සංස්පර්ශ වෙනවා. ඒක තමන්ගේ පංචේන්ද්‍රියට පුතේ පාඨකයාගේ ශ්‍රාවකයාගේ ග්‍රහණය වෙනවා. එතකොට ඒසුරෙහි ඇති වෙනවා පුතේ ඊටාම මේ කරුණ රසයක් ඇති වෙනවා. ශෝකය කියන භාවය උද්දීපනය වෙලා කරුණ රසය පුතේ උපදිනවා. එහෙනම් මේ විදිහට සාහිත්‍යමය රසය ගොඩනැංවීම පුතේ පූජාවලියේ කතෝරයාගේ විශේෂත්වයක්. තව එකක් තමයි මේ සජීවී සංවාද කතනය. පුතා අපි නාට්‍යයක් කෙටි කතාවක් නවකතාවක පවා මේ සජීවී සංවාද කතනය කියන එක අපි ඇසුරු කරන්න කැමති. ඒ කියන පුතේ චරිත අතර ඇතිවන සංවාද. එතකොට දහම් කතාවට පුතේ සජීවී නාට්‍යානුරූපී ගුණයක් මුසු කරන්න පුතා මෙන්න මේ සජීවී සංවාද කතනෙන්. මේ බලන්න මේ දිසාපාමුක් ඇදුරුතුමා දිසාපාමුක් ඇදුරු තක්ෂලා නුවර දිසාපාමුක් ඇදුරුතුමාගේ පුතේ මේ ශිල්පශාලිකාවට ගිහිල්ලා ජීවක තමන් ජීවක සහ මේ වෛද්‍ය මේ දිසාපාමුක් ඇදුරුතුමා අතර තිබෙන සංවාදයේ පුතේ ගොඩාක් නාට්‍යමය අවස්ථාවක්. ඒ වගේම මේ චරිතවල තිබෙන අභ්‍යන්තර ගතිගුණ පුතේ චරිත නිරූපණයේ විශේෂයෙන්ම හේතු වෙනවා මේ සජීවී සංවාද කතනය. තෙපි කවුරුද? රජගහනුවර බිම්බිසාර රජුරුවන්ගේ මුණුබුරායමි. අබේනම් රාජකුමාරයන්ගේ පුතනු වෙමි. කුමන ශාස්ත්‍රයක් උගනුද? වෛද්‍ය ශාස්ත්‍රය උගනිමි. එනම් පුතා මේකෙන් තමන් මේ තමන් කවද ජීවක සහ මේ ආචාර්යවරයා අතර ඇතිවන පුතේ සංවාදයේ ඇසුරෙහි මේ චරිත දෙකේම පුතා චරිත ලක්ෂණ අභ්‍යන්තරික ගුණාංග ආධ්‍යාත්මික වටිනාකම් ඒ වගේම හිතන පතන විදිහ චර්යාත්මක දේවල් සංවේදනය වෙලා චරිත නිරූපණයට පුතේ හේතු වෙනවා. එකම එක දහම් කතාව පුතේ සජීවී බවක් නාට්‍යානුරූපයක් නාට්‍යානුරූපී ගුණයක් මුසු වෙනවා. තව අපි මේ දහම් කතාවේ මේ දහම් කතාවල තිබෙන පුතා මේ රිද්මය මේ ශබ්ද ධ්වනිය එහෙමත් නැත්නම් මේ භාෂාවෙන් ඉස්මතු වෙන පුතේ මේ කිසියම් විදිහක මේ ශබ්ද මාධූර්ය ගොඩනගන්න හේතු වෙන තවත් විශේෂ භාෂා ප්‍රයෝගයක් විදිහට අපිට අනුප්‍රාස්වත්ය දුම් හඳුන්වන්න පුළුවන්. අනුප්‍රාස්වත්ය දුම් කියන්නේ ඔයගොල්ලෝ දන්නවා පුතේ කවියකට පවා ඒක අතිශය වැදගත්. අර සමාන ශබ්ද සහිත වචන යෙදුම් සමීප පරිසරයේදීලා ගොඩනැගෙන ශබ්ද රසයට අපි කියනවා අනුප්‍රාස්වත්ය දුම්. එක දණක වෙනවා ඖෂධයකට නොගත හැකි මුලක් මලක් පොත්තක් අත්තක් ඵලයක් පතක්. මේ බලන්න පුතේ මුලක් මලක් පොත්තක් අත්තක් ඵලයක් පතක්. එතකොට මේ ත අක්ෂර පුතේ ක අක්ෂර සමීපෙහිදීලා දහම් කතාවට රිද්මයක් ගොඩනැගෙනවා. එතකොට පුතේ පොදු ජනයා එවිතරක් නෙමෙයි විදග්ධ පණ්ඩිත ප්‍රිය මිනිස්සු පවා මේක පුතේ කියවනවා රස විඳිනවා. මේ දහම් කතාවේ රිද්මයක් මුසු වෙලා ඒකට අවදානාර්ථය කැඳවන්න කිසියම් දෙක ජීවගුණයක් මුසු කරන්න මේ මේක හේතු වෙලා තියෙනවා. තමන් තමන් පලන් පලන් දහස් ගණන් මේ විදිහට පුතේ අර ආභරණ පළඳන පළඳන් ඉන්න පුතේ බිසෝවරු නේද ජීවක ඉදිරියේ තමන්ගේ රජ්ජුරුවන්ගේ ඉල්ලීමට අනුව ආභරණ එක්රැස් කරන අවස්ථාව බලන පුතේ තමන් තමන් පලන් ආදී වශයෙන් පුතා අනුප්‍රාස්වත්ය දුම් භාවිත කරලා තියෙනවා. පුතේ තව තියෙනවා පුතා. ඒ නිසා මේ දේවල් ඔක්කොම ටික හුලුවේ තියාගන්න පුතේ. එතකොට මේ තව එකක් තමයි මේ හාස්‍ය උපහාසය දනවන බස්වහර. පුතා දැන් සාමාන්‍යයෙන් ඔසප් වෙන්නේ ඔගොල්ලෝ දන්නවා නේද ඔසප් වෙන්නේ කාන්තාවන්ට. හැබැයි පුතේ රජ්ජුරු කෙනෙක් ඔසප් වෙනවා කිව්වහම පොඩි දැන් සාමාන්‍ය මිනිස්සෙක්ට වඩා හාස්‍යයක් උපහාසයක් එද. මොකද පුතේ රජු ඇසුරෙහි තියෙන යුධ මානසිකත්වයක්. රජු ඇසුරෙහි තියෙන වීරත්වයක් පුතේ වීර රසය කෙනෙක් ඉස්මතු වෙන්නේ. හැබැයි අර බිම්බිසාර රජුරවන්ට පුතේ අර පිළිකය නේද අදෝමුඛය ආශ්‍රයෙන් පිළිකය ගෙඩියක් හැදිලා gaduwak ඇති වෙලා ලේ ගෙඩියක් ඇති වෙලා නේද පිළිකාවක් වගේ එකක් ඒක පුරලා ලේ එනවා පුතේ. එතකොට රජ්ජුරුවන්ගේ ඒ සලුව වසාගෙන ලේ පැතිරෙනවා. එතකොට විසෝවරු මේකේ සංකීර්ණත්වය දන්නේ නැහැ පුතේ. තේරුණාද? ඒගොල්ලන් ඒක විමසන්නේත් නැහැ. එතකොට එක වරම වුන් රජුට අපහාසයෙන් දැන් උපහාසයට හාස්‍යයට ලක් කරනවා. කියනවා විසෝවරු රජුගේ සලුපට ලේ දැක අපගේ දේවයෝ උතුණී වූහ. උතුණී වෙනවා කියන පුතේ ඔසොප් වෙනවා. එහෙනම් ඔසොප් වෙනවා නම් කාන්තාවක්. එහෙනම් දරු උපතක් සිද්ධ වෙන්න පුළුවන්. දරු උපතක් සිටිනා සැටිය. දරුවෙකු බිහි කරගැනීමේ හැකියාවක් තියෙනවා වගේ කියලා පුතේ හාස්‍යයට ඒ වගේම සිනහවට ලක් කරනවා. ඉතින් මෙන්න මේ බස්වහර නිසා පුතේ දහම් කතාවේ අර ඒකාකාරීව ගලාගෙන ආපු විදිහ නැති වෙලා වෙනසක් ඇති වෙලා
किसियाम विधियक मे हास्यक पाठकयाट इवागेम पुते श्रावकयाट तुल एतिवेला दहम कथावे रसय इस्मतु वेनु तव हुगक केलावट पुते दरुओ यमु करन्न नेति हमोम वगे लियन्ने पुते ओय उपमा भाविते संवाद भाविते केटिवेकी भाविते तव अपिट पुलुवाम पुता इट वडा दिउनु भाषा लक्षणयक पिलिबंदव कथा करन्न ए तमयि पुते चरितेक आध्यात्मिक गतिगुण चरितेक आध्यात्मिक गतिगुण पुते हेलवन भाषा भावितय मे बलन्न पुते दैन मेतन अर अभेराज कुमारयाट पुते गेन जीवक वैद्यवरयागे पिया अभेराज कुमारयन्ट तमन् अर मुलिम्म करपु पुते सत्कम् वलिन् लबागत्तु मुदल् अरगेन गिहिल्ला एक तमन् तमन्व वेडु निसा तात्ता तमन्व वडपु निसा एक ए विदिहट पोसावानिक मिलेट तमन्व वर्धनय करगत्तु मिल सन्दहा पुते कृतगुण सलकला ए दरुवा एक अभेराज कुमारयाट देनवा मेक पुते दरुवेग्गे तियेन उतुम् गुणांगयक् तमन् हम्ब करन्ने सोच्चम् मुदलक् वेन्न पुलुवन् एत् तमन्गे तमन्ट किरिपवल हदपु अम्मट तमन्गे रुदिरे ऐतिहासिकारया तात्तट ए देवल पुते ओन्न सतुरु करन्न आध्यात्मिकव सतुरु करन्न पुते महालुकु मुदल खंदरावक् ओन्ने एकट तियेन्नोने होंद हितक् पमनयि मे बलन्न ए अवस्थावे अभेराज कुमारयाट पुते तमन्गे दरुवट කියන වචන පුතේ මේ පියෙකුගේ සෙනෙහස ආධ්‍යාත්මික සෙනෙහස පුතා ඊටාම සියුම් විදියට sannivedanaya වෙනවා කියනවා තොප මිල නිසා වැඩුවෙම් නොවේමි තොප සාලවතී නම් ගණිකාව වැදූ දවස් දමාපු තැන දැක මට තොප දාබව් දා කියන පුතේ ජාතක බව නොදැනම පුත්‍රස්නේහ උපදවා දරු කොට වැඩීමි අන්න බලන්න පුතේ ඒ නිසා මේ පුත්‍රස්නේහයෙන් දරු තනතුරේ තියලා या हदा गन्वा मे कुमारयाव जीवक कुमारयाव तमन् मुलिन् दनगेन हिटियने मे सत्य पोत हबै ईट पस्से दनगन्वा मे तमन्गेम रुदिरेन् निपदिच्च उतुम् दरुवेक् कियन एक एनिसा पुते चरिते कर अभ्यन्तरेन् एन अभ्यन्तरयः कवी तिबिन संवेदी सेनेहस आदरय करुणाव मैत्रिय दयाव कियन पुते गुणांग आध्यात्मिक गुणांग प्रकट वेनवा හොඳයි අපි මේ පූජාවලිය අපිට තියෙන පුතේ දෙවන කතාව අනුරුද්ධ කුමාර කතාව ඒකෙනුත් මම උදාහරණ කිහිපයක් ඔයගලන්න පුතේ ඉස්මතු කරලා දෙන්නම් මේ වෙලාවේ ඔයගලන්ට සමහර දරුවෝ ඉන්නේ පුතේ දැන් විභාගයේ හුස්ම ළඟටම ළඟයි ලොකු අවුරුදු දෙකක් තිස්සේ ඉගෙනගත්තු සටහන් පොත් තියෙනවා හැමතැනම මේසේ එක තැනක පුටුවල තව තැනක ඉඳා ගන්න තැන තව තැනක ඉතින් ව්‍යාකූල වෙලා ඉන්නේ එතකොට පුතේ කරන්න තියෙන හොඳම දේ ඔක්කොම අවුරුදු ගානකින් ඉගෙනගත් දේවල් දවසකින් දෙකකින් කරන්න බෑ පුතා හොඳම දේ මේ වගේ දෙයකට හොඳින් සාවධානව සවන් දෙන්න ඉගෙනගත්තු දේ මතක ගබඩාවේ තියෙනවා අවසාන මොහොතේ මේ පැහැදිලි කරන දේ ඕගොල්ලන්ගේ ඔළුවට දාගන්න ඒකෙන් යම් ඇත්තටම ඕගොල්ලන් පුතේ ඔගොල්ලෝ හිටියට වඩා ලකුණු 10කින් විතර ඕගොල්ලන් විභාග ජයග්‍රහණ ඉස්සරහට දාගන්න පුළුවන් මේ අපේ අපි ඉදිරිපත් කරපු මේ අනුමාන ප්‍රශ්න සංග්‍රහයෙන් එතකොට ව්‍යාකරණ කොටස් ටිකත් ඔබට මේ අපේ තියෙන channel එකේ තියෙන ඒවෙන් අවසාන මොහොතේ පුතේ විග්‍රහ හොඳට තේරුම් ගැනීමේ හැකියාවක් තියෙනවා අපි සාමාන්‍ය පෙළ දරුවන්ට දාපු ඔය සන්ධි විභක්ති පාඩම් සාමාන්‍ය පෙළ දරුවන්ට කියලා අඩුවෙම ගන්නලා නැහැ ඒක විස්තරාත්මකව ගල්ලා තිනවා ඔයගලන්ට ඒ ටික බලා ගන්න පුළුවන් ව්‍යාකරණයට යන කලින් දවස්වල ප්‍රශ්න පත්‍රයට යන කලින් දවස්වල හොඳයි පුතේ මේ සජීවී නාට්‍යමය අවස්ථා නිරූපණය කියන එක මේ දහම් කතාවක පුතා මේ පාඨකයන්ගේ හා ශ්‍රාවකයන්ගේ අවධානය ඉතා පුතේ තදින් දැන දිනා ගන්න තැනක් මේ අනුරුද්ධ කුමාර කතාවෙත් පුතා මේ අනුරුද්ධ කුමාරයාගේ මව අර රන් තලියක දාලා පුතේ කැවුම් නැති හිස් තලියක් යවලා පුතාව පොඩි ප්‍රයෝගයක් විදිහට යවන අවස්ථාව හරිම නාට්‍යෝචිතයි නාට්‍යමය අවස්ථාවක් සිත් ගන්නාසුලයි පුතේ හරිම අපි බොහොම ආසාවෙන් ඒ දිහා පුතේ බලාගෙන ඉන්නවා මොකද්ද මේ අවස්ථාව මේ බලන්නකෝ රන් තලියක් සුද්ධ කරපියා අනික් රන් තලියකින් වසාලා තෙල නැතිපු මපුතුණුවන්ට දෙවයි කියා නිකම් තලිය යවවාහුය ඒ කියන්නේ හිස් තලිය යවනවා ඒකේ පුතා ඒක නාට්‍යයුත අවස්ථාවක් මේක අපි බලන් ඉන්නවා මොකද වෙන්නේ ඊට පස්සේ අනුද්ද කුමාරයා මේකට දක්වන ප්‍රතිචාරය මොකද්ද මොකද්ද කියන්නේ ඊට පස්සේ පුතේ මේකට එකතු වෙනවා හරි ලස්සන භාෂා ප්‍රයෝගයක් එහෙම නැත්නම් පොඩි ක්‍රියාවලියක් ඒ තමයි පුතේ මේ මැජිකල් ඉන්ද්‍රජාලික දෙයක් මේ දේවතාවා මේ මේ හිස් මේ තලියට පුතේ රසවත්ම කැවුම් වගේක් මව අපන්නවා. එතකොට මේ මැවීම් දෙවියන් විසින් යම් දේවල් මැවීම් සත්තු කතා කිරීම පුතේ මේ සාහිත්‍යයක එනවා. ඒක අපි කතා මෙතනදී අපි ප්‍රශ්න කළ වැඩන්නේ ඒවා වෙන්න පුළුවන් ද විද්‍යාත්මකද? ඒක තමයි පුතේ ප්‍රබන්ධ කියලා කියන්නේ. සත්‍ය හා කල්පිත අතර
ඒක මිතියක් මුසුවක් කියලා පුතේ අමතක කරන්න එපා. අනිත් එක සම්භාව්‍ය සාහිත්‍ය වල ඒකේ පදනමත් ඒක. ජාතක කතාවල පවා සත්තු පුතේ සත්ව චරිත කතා කරනවා. සතුන් හා මිනිස්සු එකට ඇසුරු කරනවා. ඉතින් මේ විදිහට මෙතන බලන්නේ ඉන්ද්‍රජාලික තන කරි ලස්සන තනක්. එබසෙහි අර්ථ දැනපු නම් උන්ගේ පින් බලයෙන් මා ඉස සත්කඩකට පැලියයි කියා සිතා මරණ බයින් වෙවුලා ඒ ගෙන යන යන්නා වූ තලියෙහි දිව්‍යමය වූ කැවුම් වාලිය දෙවියන්ගේ දෙවියන් අනුභව කරන ආහතන් දෙවියන්ගේ පාණය මුතේ මොනවාද අමෘතය දිව්‍යමය කැවුම් කියලා කියන මුතේ ඒ හා සමාන රසවත් කැවුම් මවාලිවා ඊට පස්සේ මෙන්න ආදී වශයෙන් පුතේ අර අපි කියන ඉන්ද්‍රජාලික අවස්ථා නිරූපණය ඒවා මවා දැක්වීම ඒත් එක්ක මුතා මේ අනුරුද්ධ කතාවේ අනුරුද්ධ කුමාර කතාවේ තිබෙන සිද්ගත්තුම භාෂා ලක්ෂණයක් තමයි චරිතේ කාද්යාත්මික ගතිගුණ හෙලිකරන විශේෂයෙන්ම පුතේ මවකගේ අර තමන් කුසේ දරාගෙන හිටපු කාලයට සමවැදිච්ච ඒකට බැඳිච්ච ඒ ආදරයම දරුවා මෙලොවට බිහි කළා පෙකෙන වෙලෙන් කපලා වෙන් කළාටත් පස්සේ උසේ තියාගෙන හිටපු දරුවා ඇසේ තියාගෙන හදන්නේ මේ අනුරුද්ධ කුමාරයාගේ මවගේ සහ අනුරුද්ධ කුමාරයාගේ දෙබස ඇසුරෙහි ඒ තිබෙන පුතේ මවක සහ දරුවෙකු අතර සෙනෙහස පුතේ ඊටාම ලස්සනට ප්‍රකාශ වෙනවා. එක තැනක් කියනවා අහනවා අනුරුද්ධ කුමාරයා මෑණියන් වහන්සේ මෙතෙක් දා නුඹ මට නොසනා කියන පුතේ සනා කියන ආදරය නොසනා කියන පුතේ ආදරයක් නැතිවද කියලා අහන එක ඇත්තේ ඇයිද? අද මට සනා ඇතිව ගියේ අද මට ඔබ මට මෙතෙක් දවස් ආදරය කරේ නැන්ද අදද මෙච්චර ආදරය කරේ ඇයි අද විතරක් ඔබ මට මෙච්චර අර රසවත් කැවුම් දුන්නේ එතකොට දැන් ඒක මව හදපු කැවුමක් නෙමෙයි දේවතාවා මව්ප එකක් ඒ නිසා දරුවා අහනවා දරුවාගේ ලෝකේ ඒකයි දරුවා ඒ විදිහ ආද්දි අම්මා දෙනවා පුතේ උත්තරයක් හරිම ආධ්‍යාත්මික මේ ලෝකේ කිසිවෙකුගෙන් පුතේ අපිට ලබන්න බැරි මිහිරක් ආදරයක් මේ සෙනෙහසේ තිබෙන පුතේ ආධ්‍යාත්මික කම්පනයක් දැනවෙන උත්තරයක් දෙනවා මව මේ බලන්න මෑණියෝ පුතණුවන් කෙරෙහි ප්‍රේමයෙන් සතුටු කඳුළු ගෙන පියා පුතණුවෙනි කුමක් කියන්නේද මාගේ ඇස් දෙකත් මාගේ හදවතත් නුඹත් මේ සතරම මට සමානයි සමමය ඒ ඇස් දෙකටත් හදවතටත් වඩා නුඹම මට ප්‍රිය දෑමය මගේ ඇස් දෙකට හදවතට වඩා ඔබමයි මට ප්‍රිය වෙන්නේ කොහොමද පුතේ පූජාවලියේ කතුවරයා මේ ගද්‍ය සාහිත්‍ය කොතරම් පැරණිවත් පුතේ එව ඇතිබෙන ආදරය සෙනෙහස මේ ආධ්‍යාත්මික සම්බදතාවල තියෙන වටිනාකම් පුතේ පරණ වෙන්නේ එන්න එතන තමයි අපි අල්ලා ගන්න ඕනේ හොඳයි පුතේ ඔගලන්ගේ කාලය ඉතා වටිනවා එහෙනම් මේ අද අපි සාකච්ඡා කරපු පූජාවලියේ ප්‍රශ්නේ සමහර වෙලාවට පුතා මේ පාර ඒ ලෙවල් සිංහල ප්‍රශ්න පත්‍රේ ඉන්න පුළුවන් ප්‍රශ්නයක් ඒ නැතත් පුතා මේ සාකච්ඡා කරපු කරුණු ඔයගලන්ට මං හිතන්නේ අවඩක් වෙනවා කියලා ඔබට මේක සෙත්පිරිතක් වගේ ඔයගලන්ට ආශිර්වාදයක් වෙයි මේකේ කතා කරපු කරුණු හොඳට අවධාරණයෙන් අහගෙන සමහරලාට උදාහරණ කතා කරව පොඩි නෝට් එකක් හදාගෙන ලස්සනට පුතේ හොඳ කෙටි සටහන් මාලාවක් හදාගෙන හොඳින් විභාගයට ලියන්න ඔබට ජයෙන් ජය ලැබෙනවා කියලා ස්ථිරයි අවසාන වශයෙන් උත් කියන්නේ පුතේ මේ දුර්භික් මේ කිසියම් විදිහක පුතා මේ වසංගත කාලය මේ තියෙන මිනිස්සුන්ගේ ජීවිතවල පොඩි අර පීඩාකාරී මිනිස්සුන්ට හිතෙනවනේ අනාගතයක් නැති වෙයි ඉගෙනගෙන වැඩක් නැහැ එහෙම එකක් නැහැ පුතේ මේ වසංගත කාලය මේ අමාරු කාලේ දුෂ්කර කාලය ගෙවුවාම පුතේ සමහරලාට වසන්ත කාලය ලැබෙනවා වසන්ත කාලේ ඔබ නියම සතුට ලබන්න නම් ඔබ පුතේ ඔබේ විභාග ජයග්‍රහණය අනිවාර්යෙන් හොඳින් ලබාගෙන තියෙන්න ඕනේ එහෙනම් ඔබේ ජයග්‍රහණය විජයග්‍රහණයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒ සඳහා අපේ මේ කරන මේ මෙහෙය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අවසානයේදී මම මුලින් මතක් කරා වගේ රත්නශ්‍රී කවියාගේ කවියක පොඩි උපටනයක් ඔබ හැමෝම තබනවා දුෂ්කරය කියා හැර යා යුතුද ජීවිතය කටුපොකුර සිප ගනිමි හෙට මලක් වනු පිණිස